Sonation Sibaya. Andu Renu, Iliyata. Ayubuwan hitawatume, Subudansak kubahewatuma. Adat tapi supurudu paridhi, Andu Renu Iliyata wadasanahalat tekekutu ennetai, Denme Sudanuma. Hitawatume, me wadasanahanin, api nirantarainna, දෘශ්‍යමානිත උඹට වැඩි ඉඩක් ලබා දෙනවා වගේම එවැනි සමිති සමාගම් ඕන් වෙනුවෙන් පෙනී සිටින ආයතන ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් අපි නිරන්තරයෙන්ම කතා බහ කරනවා. ඒ වගේම විවිධ ආබාධයන්ට ලක් වූවන් පිළිබඳව කතා බහ කරන අතර වාරයේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ හැකියාවන් කුසලතාවයන් පිළිබඳව අපි වැඩි ඉඩක් මේ වැඩසටහන හරහා ලබා දෙන බවත් ඔබ හොඳින් දන්න කාරණයක්. හොඳයි තෝතුනි අපි අද යලිත් මුණගැසෙනවා අඳුරින් එළියට වැඩසටහනක් එක්ක ඔබට මතක ඇති අපි ගියවර වැඩසටහනක් තුන ඉදිරිපත් කළා විශේෂයෙන්ම මේ ආතති කළමනාකරණය පිළිබඳව බොහෝ දෙනෙක් අපි මුදල්වත්ම යොමු වෙන ආතතිය ජීවිතවලට බොහෝ පසුබලමී තත්ත්වයක් උදා කර දෙන අවස්ථාවකදී ඒ ආතති කළමනාකරණය පිළිබඳව අලුතින් හිතන්නට අලුතින් කතා කරන්නට අවස්ථාවක් අපි උදා කරලා දුන්නා ඔබට ලංකා සේවා සම්මේලනයේ අපේ හිතවත මැණික් ගුණරත්න අපේ නිහිරියගේ සහභාගීත්වය සහදායකත්වය මත අද අපි බලාපොරොත්තු වෙනවා තවත් එවන් වූ විශේෂිත කාරණාවක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ සමාජීය වෙනසක් සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය පිළිබඳව විශේෂයෙන්ම ආයතනයක් හැටියට මැදිහත් වන අවස්ථාවකදී ඒ නිසි පුහුණුව රැකී අවස්ථාවන් ඒ වගේම ඔවුන් සමාජගත වෙන අවස්ථාවන් පිළිබඳව කතා බහ කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ නම් ඒ අපි මේ කතා කරන වැඩසටහන හරහා විශේෂයෙන්ම මැණික් ගුණරත්න කියන චරිතයත් එක්ක බද්ධ වෙමින් තමයි මෙවැනි තොරතුරු අපිට කතා කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ. ඒත් ඒ අවස්ථාව අපිට ලබා දී තිබෙන්නේ ඇය දේශීයමින්ම විදේශීය වශයෙන් ලබා ගනිපු අත්දැකීම් පුහුණු සැසිවාර සඳහා සහභාගී වෙමින් විවිධ තරාතිරම්වල විවිධ පුද්ගලයන් ඇසුරු කරන කෙනෙක් හැටියට ලබා ගනිපු අත්දැකීම් ලාංකික අපිට බෙදා හදා දෙන කෙනෙකු නිසා අදත් අපි ආරාධනා කළා ලංකා සේවා සම්මේලනයේ විශේෂිත පුහුණු සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ සම්පත් මධ්‍යස්ථානයේ කළමනාකරණී දේශබන්ධු මැණික් ගුණරත්න හිතවතියට අපත් සමගින් එකතු වන්නට ඒ වගේම ලංකා සේවා සම්මේලනයේ විශේෂිත පුහුණු සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ සම්පත් මධ්‍යස්ථානයේ පුහුණු ලබන සහ ශෙන්ග්‍රීලා හෝටල් කළමනාකරණ සමාගමේ සේවය කරන නලින්ද බස්නායක බොහෝ වෙලාවට මේ මෙවැනි ආයතන හා සම්බන්ධ වෙන තරුණ ප්‍රජාව ඔවුන් විවිධ ආබාධ සහිත පුද්ගලයන් හැටියට හඳුනාගෙන නැහැ මීට පෙර අතු. නමුත් ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන ආයතනයක යම් යම් ප්‍රජා කොටස් එහෙම නැත්නම් යම් යම් කොටස් එකතු වෙද්දී ඒ අතර ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි වෙන තැන දැන් ඉතාමත්ම වැඩි වෙමින් පවතිනවා. ඒ තමයි මේ රට තුල අපි දකින ප්‍රවණතාවය. ඒ නිසා එහි ගෞරවයත් මැණික් ගුණරත්න අපේ හිතවතියට හිමි විය යුතුයි කියන තැන මම ඉන්නවා. හොඳයි අද දවසේ අපි එහෙනම් කතා කරමු සමාජීය වෙනසක් සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය කියන කාරණය පිළිබඳව ආබාධ සහිත පුද්ගලයන් සඳහා පවත්වන ලද සමාජීය වෙනසක් සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය වැඩසටහන අපිට අලුත් අත්දැකීම කතා කරන මතත් මේ පිළිබඳව දැන කියාගත්ත යුතු බොහෝ දේවල් තිබෙනවා මැනි. අපි ඒ පිළිබඳව කෙටියෙන් විස්තරයක් කරමු නේද? ඔව්. සමාජීය වෙනසක් සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය කියන මේක ඉංග්‍රීසි වලින් කියන ටෙක්නොපර්නර්ෂිප් ෆෝර් සෝෂල් චේන්ජ් කියලා. ඇත්තටම අපි යම් දැන් ගොඩක් කලාවට සමාජයේ අපේ සමාජයේ පුරුදු වෙලා ඉන්න අභාසයිත පුද්ගලයෙකුට මොකක් හරි ස්වයං රැකියා ආධාරයක් දීලා ස්වයං රැකියා කරලා ගොඩක් කලාවට ඒ ආධාර හරියට පරිහරණය කරනවා. Thank you.
UNESCO Sri Lanka ආයතනයත් එවැගේම Citibank ආයතනයත් එක්ක එකතු වෙලා තමයි මෙන්න වැඩසටහන ක්‍රියාත්මක කරේ. මොකද මේක විශේෂයෙන්ම ආබාසවිත පුද්ගලයන්ගේ ආබාසවිත ව්‍යවසායකයන් දිනු කිරීමේ වැඩසටහන තාක්ෂණයත් සමග යන වැඩසටහන. ඒක දැන් ලෝකෙ දියුණුවමින් යනවා. තාක්ෂණයත් එක්ක අපි එකට යන්න ඕන ඉදිරියට. ඉතින් ඒක නිසා තමයි වෙනස් විදියකට හිතලා මේ වැඩසටහන ආරම්භ කරේ. හොඳයි. මලිකෝ ඔබ යම්කිසි ආබාධයක් තිබෙන කෙනෙක්. ඔබ එවැනි පුද්ගලයෙකු හැටියට මේ දක්වා ආපු ගමන, ඒ වගේම ලංකා සේවය සම්මේලනයට සම්බන්ධ වෙච්ච ආකාරයත් ඉතාමත් වැදගත් එක. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව් මම නලින්ද බස්නායක. මම උපතින් මේ දෙපා අහිමි කෙනෙක්. කෘත්‍රිම පාද දෙකක් දාලා ඉන්නේ. ඉතින් මම කාලාන්තරයක් තිස්සේ රිහබ් ලංකාවකේම ආබාධ සහිතයට උපකරණ හදන ආයතනයක සේවය කළා. එතන සේවය කරද්දී තමයි මට මැණික් මිස්ස හම්බුන්නේ. මැණික් මිස්සලා තමයි මම ලංකා සේවය සම්මේලනය දැනගන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මැණික් මිස්ස මට කතා කරලා කියනවා අපි ආබාධ සහිතයිනේ විවිධ ප්‍රෝග්‍රෑම්ස් විවිධ වැඩසටහන් තියෙනවා. නැලෙන් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න වාගේ ඔයාලට වැඩක් ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඒ විදිහට තමයි මම මැණික් මිස්ස හම්බුනේ. හොඳයි. දැන් සමාජීය වෙනසක් සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය කියන්නේ අලුත් අදහසක් අපිට දැනෙන්නේ අලුත් විදියට. දැන් මේ වැඩසටහනේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා කරුණු ලැබුවේ කුමන ආකාරයේ පුහුණු වීමක්ද මැනික්? ඔව් මම වැඩසටහනේ මම කියන්නේ තාක්ෂණයත් එක්ක ගියපු වැඩසටහන. ඉතින් මේ ආබාධ සහිත පුද්ගලයා ඉස්සෙල්ලාම අපි ව්‍යාපාරයක් ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියන එක ඉගැන්වුවා. ඒ වගේම ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය දියුණු කරන්න ඕන මොන වගේ අංශද, ඒවා ඊට පස්සේ බිස්නස් ප්ලෑන් එක, ව්‍යාපාර සැලැස්මක් හදන්නේ කොහොමද, ඒ වගේම මේ ෆයිනෑන්ෂියල් ලිටරසි කියන එක, ඒ කියන්නේ ආර්ථික වශයෙන් මොකද ගිණුම් කරන්නේ, ඒ ටික දල වශයෙන් අන්තයටම ඉගෙන ගත්තේ නැති වුණත් යම් කිසි දැනුමක් තියෙන්න ඕන තමයි ව්‍යාපාරයක් කරනකොට. ඒ වගේම තව මේ එක්ස්පර්ටිස් හොයාගන්නේ කොහොමද, තමයි ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරයත් එක්ක යන ඒ එක්ක තමන් කාත් එක්කද සම්බන්ධ වෙන්න ඕන. මොකද හැමෝම හැම එක්කෙනාම සම්බන්ධ වෙලා හරියන්නේ නැහැ. ඒ අවශ්‍ය එක්ස්පර්ට් නොලෙජ් එක විශේෂඥ දැනුම ලබා ගන්න කොහොමද, මේ ආදී වශයෙන් නොයෙක් මේ අංශ වලින් තමයි මේ ගොල්ලෝ පුහුණු කරේ. ඇත්තටම ආරම්භ කරන ස්ටාර්ට්අප්ස් ව්‍යාපාර ආරම්භ කරන්න පිටුවහලක් දෙන්න විශේෂයෙන්ම අපි ටාගට් කරා මේකට තරුණ පරපුර. මොකද ව්‍යාපාර ආරම්භ කරන තරුණ පුද්ගලයා ඒකම දැන් මේගලන්ට ඉගැන්වීම එකම ඉගැන්වීමත් එක්කම මේගලන්ට යම් කිසි පරීක්ෂණයකට විභාගයකට ඉන්න වුණා. මොකද ඒක ඔන්ලයින් එක්සෑම් එක, මේක ඔක්කොම තාක්ෂණයත් එක්ක යන එකක් නිසා ඒ ඔන්ලයින් එක්සෑම් එකක් ඔන්ලයින් ප්‍රශ්න ඒවා කරලා ඊට පස්සේ දැන් මේගල මේ පුහුණු වැඩසටහනේ අවසන් වුණාට පස්සේ මේගලන්ට තියෙන වාසිය තමයි අපේ ලංකා සේවය සම්මේලනයේ සහතිකයක් එක්කම ජාත්‍යන්තර සහතිකත් මේගලන්ට සහතිකයකුත් මේගලන්ට ලැබෙනවා. හොඳයි. මලින්ද මේ දැන් මේ වැඩසටහනට ඔබ සහභාගී වුණා ඉතාමත් කැමැත්තෙන්. ඔබ ඊට පස්සේ ඒ පිළිබඳව ලොකු අත්දැකීම් සමුදායක් එකතු කරගත්තා. ඔබ ලැබූ අත්දැකීම් කොයි ආකාරයෙන්ද අපිට විස්තර කරන්න? ඇත්තටම අත්දැකීම් විස්තර කරනවා කියන්නේ මම රැංගිල ආයතනයේ වැඩ කරනවා. මම ඒ ගමන් වෙනම මගේ ව්‍යාපාරයක් මගේ බිරිඳ හා එකතු වෙලා ව්‍යාපාරයක් සුවන් රැකියාවක් විදිහට පටන් ගන්න ගියා. ඊට පස්සේ මම දැන් මිනික් පිස්ලා හරහා තාක්ෂණය ව්‍යවසායකත්වයට කොහොමද කියන්නේ වැඩසටහන් හරහා නම් ඉගෙන ගත්තා. මගේ ව්‍යාපාරය කොහොමද මම තාක්ෂණයකට කරන්නේ කියන කාරණේ අතට ගෙන යන්න කියන කාරණේ. තවද ගොඩක් දුරට ඇත්තට මගේ ව්‍යාපාර දැන් ගොඩක් සාර්ථකයි. ඒ කියන්නේ මාතෘකාව වැඩසටහනින් ගත්ත දැනුවත් එක්ක ඉතින් මේ ගොඩක් සාර්ථකයි වැඩසටහන කියලා තමයි කියන්නේ. හොඳයි. ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමට ලංකා සේවි සම්මේලනය ආයතනයක් හැටියට කොයි ආකාරයෙන්ද මැදිහත් වෙන්නේ? එවැනි වැඩසටහන් කොයි ආකාරයෙන්ද ඔබ අපට විස්තර කරන්න? ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම අවශ්‍ය වෙන
ගැන සහෝදරයෝ වුණත් කියනවා කාර්යක්ෂමයි කියලා ඊටට වඩා කාර්යක්ෂම වැඩ ටික කරනවා කියලා. ඉතින් මේ ගොඩක් පහසුවක් වුණා මට ඒ ප්‍රතිම පාද දෙක ලැබිච්ච. හොඳයි දැන් ඇත්තටම ඔබේ රැකියාව හොඳින් කිරීමට මේ මේ ආයතන මැදිහත්වල ලබා දීපු මේ ශක්තිය කොයි ආකාරයෙන්ද බදකින්නේ? ඇත්තටම ලොකු අවස්ථාවක් මට ඒක මම කියන්නේ ආබාධිත සහිත පුද්ගලයෙක් විදිහට මම පිට කොහොමද වැඩ කරන්න කියන එක අපි වැඩ කරන විදිහෙන් තමයි පිටස්තර ආබාධිත සහිතව කොහොමද වැඩ කරන්න කියන එක මයින්නේ. ඉතින් අපිට ඒ කට්ටියගේ මැනීමට නිවැරදි තක්සේරුවක් දෙන්න නම් අපි හොඳට වැඩ කරන්න ඕනේ. ඒක අපිට ඒක ලේසියෙන් වැඩ කරන්න අපිට අපේ ආබාධිතත්වය ජයගන්න පුළුවන් විදිහට ඒ අපේ ආබාධිතත්වයට අවශ්‍ය උපකරණ අපිට ලැබෙන්න ඕනේ. ඉතින් මට ඒක ඇත්තටම මේ කුසුම් පාද දෙක ලැබිච්ච එක ලොකු අවස්ථාවක් වුණා. මම හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙක් කියන එක මගේ ආයතනයට ඔප්පු කරලා දුන්නා. හොඳයි. දැන් මේ වැඩසටහන් කීපයක් මැනික් ඔබ ආයතනයේ මැදිහත්වල ඔබගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරගත්තේ මේවායේ ජය අත්පත් කරගත් පිරිස් බොහොමයක් ඉන්නවා. අද ඔබ මේ හඳුන්වා දෙන තරුණයා මලින්ද බස්නායකත් ඉරන්නෙක්. අපි කතා කළොත් දැන් මේ මීට පෙර වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කළා. වර්තමාන වෙනකොටත් එහෙම දැන් ඉදිරියේදී සැලසුම් කරලා තියෙන තවත් තෙවෙනි අවස්ථාවන් ඇත්තටම මේ වැඩසටහන් වලින් ව්‍යවසායකයන් දිනුන වෙලා තිබෙන ආකාරය පිළිබඳව අපි කතා කරමු. ඔබට සෑහීමකට පත්වන්නට පුළුවන් කොයි ආකාරයෙන්ද අපිට විස්තර කරන්න? ඔව් සෑහීමකට පත්වන්නත් පුළුවන්. හැබැයි ඉතින් අවුරුදු ඉස්සරහට යන්න යන්න මේවා තව තව දිනු වෙයි. ඉතින් ඒකත් කියන්න ඕන. මොකද ලංකාවේ තියෙන පරිසරය අනුවත් පසුබිම අනුවත් ආබාධ සහිත පුද්ගලයන් කිරී තිබෙන ආකාරය අනුවත් දිනු වෙන ප්‍රමාණය පොඩි කුකෙට් මේ අඩුයි. ඉතින් නමුත් ඒකල ගොඩාක් ඉස්සරහට දිනු වෙන අවස්ථාවක් තියෙනවා. ගොඩේ වැඩසටහන මම ඉස්සෙල්ලත් කිව්වා සමාජීය වෙනසක් සඳහා තාක්ෂණය සහ ව්‍යවසාය කියන එක. ඉතින් ඇත්තටම මේ ව්‍යවසායකයන් බිහි කිරීමේ එක් වැඩසටහනක් තමයි. ඉතින් මේ ව්‍යාපාර දිනු කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය අමතර ආදායම් ලබාගෙන කොහොමද කරන්න කියන එක. ඉතින් මේ වැඩසටහනින් දිනු වෙච්ච තවත් එක් පුද්ගලයෙක් තමයි නරින්ද. ඔහුගේ ව්‍යාපාරය දිනු කරගන්න ඔහු මේ හරහා ගත්ත දැනුම භාවිතා කරනවා. නලින්ද දැන් ඇත්තටම ඔබ කරගෙන යන මේ ව්‍යාපාරය පිළිබඳව අපිට කිටින් කියන්නේ කොහොමද සම්බන්ධ වෙන ආකාරයෙන්ද කටයුතු කරන්නේ? මොකද්ද මේ ව්‍යාපාරය? ඔව් අනිවාර්යයෙන්ම මම කියන්නේ ඔක ව්‍යාපාර කියන්නේ මම නිකන් සුවඳ රැකියාවක් විදිහට මම හෑන්ඩ්ලූම් සාරි තමයි මුලින්ම කරේ. හෑන්ඩ්ලූම් සාරි අරන් ගිහලා ගන්න කීප දිනකට තමයි ඒක ඉන්නේ. ඊට පස්සේ මම මැනික් පිස්ලගේ වැඩසටහනට සම්බන්ධ වුණාට පස්සේ මම ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියන එක අඳුනා ගන්නවා. ඊට පස්සේ මම මගේ බිරිඳත් එක්ක එකතු වෙලා එක හවුල් ව්‍යාපාරයක් විදිහට දිනු කරනවා. දිනු කරලා අපි දැන් ඒක එතකොට අපි වෙනම Facebook page එකක් හිට අපිට හදාගන්නවා. ඒ හැමදේම වෙන්නේ ඔය අපිට ලැබෙන වැඩසටහනත් එක්ක. ඒ කියන්නේ තාක්ෂණයට කොහොමද ව්‍යවසායකත්වය සහ එකතු වෙලා කොහොමද ව්‍යාපාරයක් කරන්න කියන කාරණාත් එක්ක. ඉතින් මේ ඊට පස්සේ දැන් අපි ටික ටික දිනනවා දිනන මා වෙබ්සයිට් එකත් හදන්න ලෑස්තිලා ඉන්නවා අපේ මේ ව්‍යාපාරයට. ඉතින් ඒ හැමදේම මට ලැබෙන ඔය වැඩසටහන ඉඳලා තමයි. හොඳයි නලින්ද මේ දැන් සමාජයෙන් ඔබට නම් කිසි සහයෝගයක් ලැබෙන්නේ නැතුනම් ඒ ලැබිය යුතු ශක්තිය පිටිවහල කොයි ආකාරයෙන්ද ලැබෙන්නට ඕන අපිට පොඩ්ඩක් විස්තර කරන්න. සමාජයෙන් සහයෝගයක් ලැබෙන්නේ කියන ඇත්ත දැන් අපි අර ගොඩක් ව්‍යාපාරයක් කරන මගේ ව්‍යාපාරයක් විදිහට මම ඒක කරගෙන යද්දී ගොඩක් අය බලන්නේ අපිට අර පහසුකම් සපයන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපිට අනිත් පැත්තට ගොඩක් වෙලාවට කාර්තකර ගැටෙන්න සිදු වෙන අවස්ථා වැඩි. ඉතින් ඒ වගේ අවස්ථා වලට පොඩි නිදලක් ලැබුණොත් අපිට ලේසියි ඉතින් ඒක කරගෙන යන්න. තාක්ෂණික පැත්තෙත් අපේ ඒ කියන්නේ ධර්ම පැත්තෙත් අපි ඒ ටික හැමෝම කරගෙන යන ව්‍යාපාරයට කිසිම බාධා නොවන විදියට අපිට අර ධර්ම කරුවන් තව ටිකක් හොයාගෙන ඉන්න තමයි තියෙන්නේ. හොඳයි. අවසාන වශයෙන් මැනික් ඔබට කියන්න තිබෙන්නේ මොකක්ද? දැන් ඇත්තටම ඔබ බොහෝ පිරිසක් මේ සමාජගත කරලා තිබෙන විවිධ ව්‍යාපෘති හරහා ව්‍යවසායකත්ව පුහුණු ඒ වගේම ඔවුන්ගේ හැකියාවන් රෝපණය කරගන්නට හැකියාව වැඩිදියුණු කරගන්නට මැනිහත් වෙලා තිබෙන ආයතනයක් හැටියට ඇත්තටම මේ සියල්ලත් එක්ක බලද්දී ඔබට අවසන් වශයෙන් කියන්නට තියෙන මොකද්ද මේ සමාජය සම්බන්ධයෙන් ඔවුන්ට දෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම මම ඉස්සරත් කියලා වගේ ගුවන්ලෝ නිවස් වලට කොටු කරන් ඉන්න එපා. දෙමව්පියන්ට විශේෂයෙන් කියන්න ඔබට ආබාධ සහිත දරුවෙක් සිටිනවා නිවස කොටු තුළට කොටු කරන්න එපා. ඔවුන් ඉදිරියට ගන්න ඒක අවශ්‍ය වෙනවා. මොකද අවශ්‍ය අපිට අවශ්‍ය වෙන අනුකම්පාව නෙමෙයි පිළිගැනීමයි අවශ්‍ය වෙන්නේ. යම්කිසි මම වැඩසටහන තේමා වුණේ සමාජීය වෙනසක් සඳහා තාක්ෂණීය සහ ව්‍යවසාය කියන එක. සමාජීය වෙනසක් කිරීම අපිට අවශ්‍ය වෙනවා.
මෙච්චර අපි වෙනස් විදියකට හිතන්න අවශ්‍යයි. නනින් වගේ කියුණා ගොඩක් ලාවට දැන් යා වැඩි කරන ආයතනය තුළ ඒ ආයතනයේ අනෙක් කට්ටිය ආබාධිත පුද්ගලයන් කෙරෙහි දක්වන ආකල්ප වෙනස් කිරීමට ඒක හොඳ අවස්ථාවක් වුණා. එතකොට දැන් අපි අර මේන් ස්ට්‍රීම් එක ප්‍රධාන ධාරාවේ ආබාධිත පුද්ගලයන් ඉන්නකොට ඕන් ආබාධිත පුද්ගලයන් තියෙන ආකල්ප වෙනස් වෙනවා. ඒ වගේම ආබාධිත පුද්ගලයන් මේ සංවාදන්නේට දායක කරගන්නේ හැකිය කියන එක ගොඩක් ලාවට මතකයට එනවා. ඉතින් අනේ සමාජීය වෙනස ආකල්පම වෙනස අපි ඉගෙන සමාජය තුළ ඇති කරනවා. අනේ ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට අපි මුදල් වලින්ම කරන දේවල් නෙමෙයි අවශ්‍ය වෙන්නේ පොඩි පොඩි දේවල් වෙනකොට ඒක එතකොට සමාජයට දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සමාජීය වෙනසක් කිරීම හරි අවශ්‍ය වෙනවා. අපි ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් මෙතෙක් මේ දක්වා තිබිච්ච ආකල්ප අපි සමාජයේ සමස්ත සමාජයේ වෙනස් හේතු. ඇත්තටම දැන් වෙනදා ගොඩාක් අවුරුදු ගණනාවක් තපරති විචාර වඩා දැන් වඩාත් දියුණුයි. ඉතින් ඒක තමයි ඉස්සරහට යනකොට මම හිතන්නේ දී ලෝකේ දින රටවල් වල තියෙන තත්ත්වයට අපි අන්නේ ඒක කරා යන්න පුළුවන්. මොකද අපේ වයසට ගියත් ඇත්තටම අපිට පස්සේ යන પરම්පරාවට අපි හොඳ ලෝකයක් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් මිත්‍රශීලී පරිසරයක් හදලා අපිට යන්න පුළුවන් නම් අනේ ඒක තමයි ඇත්තටම අපිට මගේම බවන්නේ නම් බලාපොරොත්තු. මොකද ආබාධිත පුද්ගලයෙක් වුණාම අපි ප්‍රශ්න ගැටළු රාශියකට මුහුණ වෙන ජීවිතේ හැම තත්ත්වයක් පාසා. ඉතින් ඒ බාධා නැති කරගෙන ඔවුන්ට මුණ හිනාවක් එක්ක ජීවත් වෙන්න පරිසරයක් සමාජයක් හදලා යන්න පුළුවන් නම් අන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒක තමයි මම දැනටත් කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම සමාජයේ සමස්ත සමාජයෙන් කියන්න තියෙන්නේ ඔබ හිතන විදිය ආබාධිත පුද්ගලයන් ඔබ හිතන විදිය වෙනස් කරන්න. එවගේම මම වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳ සුජීවමානගේ මහත්මයාටත් ගුවන් විදුලි සංස්ථාවටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආබාධිත පුද්ගලයන් වන අපට දෙන්න අවස්ථාවක් ඒක තමයි ඉතාම වටින්නේ. හොඳයි නනික් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ අතරේදී බොහෝ දෙනෙක් අපි දන්නවා අසන්න මේ පිළිබඳව සොයා බලන්නට මැදිහත් වන්නට උමනාව දක්වන අය. අපි දුරකථන අංකය සඳහන් කරමු නේද? ආයතනින් හෝ ඔබ කැමති නම් දුරකථන අංකය සඳහන් කර. ඔබට ඇමතීමට අවශ්‍ය නම් කතා කරන්න 0.77 0.77 දුරකථනයට කතා කරන්නට පුළුවන්. ඔබටත් පුළුවන් මෙවැනි අවශ්‍යතාවයක් තිබේ නම් සහ ඔබට යම් කිසි දෙයක් පිළිබඳව උපදේශන සේවයක් හෝ ලබා ගන්නට උවමනාවක් තිබේ නම් මේ දුරකථනයෙන් මේ දුරකථන අංකයෙන් විමසා බලන්නට. හොඳයි නම් අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ඔබ දෙපළට අපේ ස්තුතිවන්ත වෙනවා. අපි සමගනම් හිතවතුනි යනි දවසර මෙවන් කතා භාගයෙන් හමු වන අපේක්ෂාව පෙරදරිව. හොඳයි අද වැඩසටහන පටිගත කළේ අචරා ගුණසේකර නිෂ්පාදන කොට ඉදිරිපත් කරන සුජිර මානගේ.
Oh,